අයිබන් තෙරවන් සරණයි පිරිවෙන දහම් පාසල පාසල ජ නාලිකාවටබ හදරෙන් පලි කනිමිත්කොළ හසරේණී බුදු ධර්මය විසයට අදාළ දළස්සුනි පාඩමේ තවත් කොටස සක්ක පිසාකච්චා කරන්නට අවසාන කොටස තුන්වැනි කොටස විදිහයට සාකච්චා කරන්නට බලාපොරොත් වෙනවා සසර දුකත් දුකින් මිදීමත් උගැන්වන බෞද්ධ හේතුඵලධර්මය කියන පාඩමි සාකච්චා කරන්නට සූදානම් බෙන්නේ අපි මට කලින් කොටසේදී සාකච්චා කළේ අනුලෝම සහ පටිලොවම් පරිිච්ච සම්පාදය හිට පස අපි මෙතන ඳං විස්තර ටික සාකච්ඡා කරන්නට අදහස් කරනවා මේ කොට සේදක් පචච සම්පාදය හෙවත් හේතු පල දහම බුදුරජාණන් වහන්ේ විසින් සංසාර ගත දුක ඇතිවන නැතිවෙන ආකාරය පෙන් වදීමට මෙන්ම සමාජගත දුක ඇතිවෙන හා නැතිවෙන ආකාරය පෙන්වදීමට ද භාවිත කර ඇත සමාජගත දුක ඇතිවෙන ආකාරයත් නැතිකරගැනීම සඳහා මේ පඩච්ච සමුපාද න්‍යාය උපයෝගී කරගතහෙක්කේ කොහොමති කියලාත් බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කර ඇති යෙන අපේ පිළිබඳව තමයි සාකච්චා කරන්නට සූදානම්වෙන්නේ පචච සමපාදය හෙවත් හේතුඵල දහම බුදුරජාණන් වහන්සේ විසින් සංසාරගත දුක ඇතිවන්න හා නැතිවනාආකාරය පෙන්වාදීමට මෙන්ම සමාජගත දුක ඇතිවෙන හා නැතිවෙන ආකාරය පෙන්වාදීමට ද භාවිත කර ඇත. සංසාරදුක ඇතිවීමට පටිච්ච සමපාදය බලපාන ආකාරය අපි දෙවනි කොටසේදී. සහ පලවෙනි කොටසේදී තරමක් දුරට කතා කළ දෙවනි කොට සේදදි විේසිෙන්ම අනුලෝම සහ පටිලෝම වසියෙන් සංසාරදුක ඇතිවීමත් සංසාරදුක නැතිවීමත් පිණිස පඩච්ච සම්පාධන අය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ විවරණ හිට අනුව සාකච්ඡා කලා අමතරම මේ පරිච්ච සම්පාදන්‍යායට අනුව සමාජ ගත දුක ඇතිවෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්වා. සූත්‍ර බොහෝම මේක ඒ පිබඳව සාකච්ඡා වෙනවා ඒගනතමයි අප මේ විෙහට සාකච්චාරන්නට බලාපොරොත් වන්න සමාජය පවතින දුරාචාරය අසමගිය, ිලින්දුකම සමාජ විසමතා නූගත්කම ජාතිවාදී අරගල ආදී ගැටලු පිළිබඳ අපි නිතර කතා කරමු. නිතරම අප කතා කරනවා දුරා්චාර ගැට සමාජි දුරාචාර සිද්ධ වෙන ආකාරේ. අසමාගිකම් ඇති වෙන විදිහ කතා කරනවා දිලිින්දුකම් ගැන කතාරනු සමාජ විසමතා නූගත්්කම් ජාතිවාදී අරගල ආගම්වාදී ජාතිවාදී අරගල අපි සාකච්ඡාගන්නවා. මේ ගැටලවල්ට නිතර පිළියම් ද සොහැන්නෙමු නිතරම අපි පිළිතුරු හොයම මේට ඒ ගැටලු විතරක් නෙවෙයි තවත් විවිද්ධ ආකාරය ගැටලු විවිධ ආකාරය ගැටලු තියෙනවා ඒ ගැටලුවල්ට අපි පිළිතුරු හයනවා විසඳුම් හොයනවා. මෙසේ ලබා දෙන පිළියම් බොහෝ විට අසාර්ථක වේ ලබාදන පිළියම් පිළිතුරු අසාර්ථකයි ඒයට හේතු පිළියම් සෙවීමේදී ගැටලුවට තුරු දී ඇති මෝලික හේතු අමතක කර විසඳුම් සෙවීමයි. පලවිනියට යම් කිසි ගැටලුවකට යම්සි ප්‍රශ්නයකට පිළිතුරු ලබාදන්නට නම් පලවෙනිටම සිද්ධ කරන්නට ඕන ගැටලුවට තුරුදී ඇති මූලික හේතුව ගැටලුවට තුඩුදී ලතියෙන්න්න මූලික හේතුව සමාජි විද්‍යාවේදීත් මේ සමාජ ගැටලු පිළිබඳව සාකච්ඡා කරනුව සමාජ ගටලු සාකච්ඡා කරලාය සමාජ ගැටලුවලට විසඳුම් ලබාදීම තුළින් ඒ සමාජ ගැටලු නිරහකරණය කරන්න පුළුවන් බව එතැද කතා කරන හම නම් පලවනිට මක් කරන්නට ඕන ගැටලුවට හේතු වෙලාතිෙන මොක්ද මොකක්ද මේ විදිහයට ගැටලුව ඇතිවුණේ ඇයි. බුදුරජාණන් වහන්සේ විසින් ලොව සමාජ ගැටලු ඇතිවන්න හා නැතිවන ආකාරය හේතු පල දහමට අනුව බොහෝ සූත්‍ර ධර්මයන්හි පෙන්වාදී ඇත. ලෝකයේ සමාජයේ ගැටලු ඇතිවන්න සහ ගැටලු නැති වෙන ආරපිබඳව බදුරජාණන් වහන්සේ හේතු පල දහමට අනුව ගොඩක් සූත්‍රවල පැහැතිලි කල්ලා තියෙනවා. දිලින්දන්ට දනුවපායන මාර්ග නොමැතිවීම නිසා බොහෝ සමාජ ප්‍රශ්න ඇතිවෙන අයුරු චක්කවති සීහනන්ද සූතරයේ පරිච්ච සම්පාදයට අනුව පෙන්වාී ඇත. මේ පටච්ච සම්පාද නයායට අනුව සමාජගත දුක සහත් සමාජ කැටලු පිළිබඳව සාකච්ඡා කරත්්ද බුදුරජාණන් වහන්සේ ඉත්තාමත් උතුම් ඉගැන්වීමක් කර ලා තියෙනවා චක්කවති සීහනද සූත්‍රයේේ දීගණනිකයි චක්වති සේහනාන්ද සූතේ උගැන්ව ලති යෙනවා එ නම් දිලිින්දන්ට දනෝපායන මාර්ග නැතිවෙනකොට බොහෝ සමාජ ප්‍රශ්න ඇතිවෙන විදිහ. ගැනවු ගන්වන සූත්‍ර දේශනාව කුමක්ද චක්කවත්ති සීහනාද සූත්‍රයේ. චක්කවති සහනාද සූත්‍රයේ සාකච්ඡා වෙන විදිහට. දිලින් දන්ට දනෝපායන මාර්ග නොමැඇතිවීමනනිසා ඇතිවෙනවූ සමාජ ප්‍රශ්න මොනවාද බුදුරජාණන් වහන්සේ චක්කවති සීහනත් සූත්‍රයේ දක්ව ඇතියාආකාරයට මේ කරුණු ෙන හැර දක්වන් පෙන්වන්න කියලා ප අහ පුලුවන් හෙනම් දිලිින්දන්ට දනෝපායන මාර්ග නැතිවෙනකොට සමාජයේ දුරාචාරයන්ට යොමුුවෙන ආකාරය චක්වති සීහනද සත්‍රීින් සාකච්චාක නබුදුරජාණන් වහන්සේක මේ විදිහට දේශනාක නො මහනිිනි දුප්පතුන්ට ධනය නූපදනා කල්ෙහි දිලිඳදුකම වැඩිවිය. දිලිඳකම වැඩිවීම නිසා සොරකම වැඩිවිය. සොරකම නිසා අව්‍යායුද්ධ බහුල විය. අව්‍යායුද්ධ බහුලවීම නිසා ප්‍රාණගාතය ඇතිවිය. ප්‍රාණගාතය නිසා, බරු කීම කේලාම් කීම ඇතිවිය බරු කීම කේලාම්කීම නිසා අනිසි කාම සේවනය ඇතිවිය පහනෙන දුප්පතුන්ට ධනය නූපදනා කල්හි දුප්පත් අයට දනය හොයන්ඩ විදිහක් නැතිව කොට දිලිදුකම වැඩිවෙනවා දුපත් අයට සල්ලි හොන් මුදල් හොයන්ඩ ක්‍රමයක් ඇතිවෙනකොට දිලිදුුකම වැඩිවෙන දිලිින්දුකම වැඩිවෙන කොට සොරකම වැඩිවෙනවා. වැඩිවෙනවා සොරකම් වැඩි වෙනකොට අියායුද්ධ බහුල වෙනවා. එකඇන්න හොරකම් කරනයට දැනුවම් දීම සඳහා අවියවුද බහුල වෙන. අවියයු්ධ බහුල වෙනකොට ප්‍රාණගාතය ඇති වෙනවා. ප්‍රාණගාතය ඇතිවනාට පස්සේ බොරු කියන්න සිද් වෙන ප්‍රාණගාත සිද්ධ කරලා ඒ අය බොරු කියනවා. එයි බේරීම සඳහා බොරු කියනවා. ඒවගේ කේලම්කීම ඇති වුණ. බොරුකීම සහ කේලම්කීම නිසා අනෙසි කාම්සේවනය ඇතිවෙන. බොරු කීම සහ කේලම්කීම නිසා අනසි කාමසේවනය ඇතිවෙනවා. අනිසි කාම්සේවනය නිසා රළුවචන හිස්වචන ඇතිවිය. රල්ුවචන හිස්වචන නි මත්‍යා දෘෂ්ටි ඇතිවිය. මිත්‍යා දුෘෂ්ටී නිසා අධර්මෙහි ඇල්ම විසම ලෝබය හා මිත්‍යා ධර්මය ඇතිවිය. එම කරුණු නිසා මව්පියන්ට ගරු නොකරන පැවිද්දන්ට නොසලකන කොල දෙටුවන් නොපුදන අදහැමි සමාජයක් ඇති විය. එනම් අධාර්මික වූ සමාජයක් ඇතිවන්ඩ ප්‍රධාන හේතුව පවට පත් වනා. දිලිදුකම කියනෙ එක. දෙලදුකම පදනම් කරගෙන අනිස් සියලූම දුරාචාරයා නිර්මාණය වුණා ඊට පස්සේ අනිසි කාමසේ වනයට යොමුණ අනිසි කාමසය වනයට යොමුණට පස්සේ රලුුවචන හිස්වචචන ඇතිවෙනව රලුවච්චන ඒ විරුද්ධවාදීන් විසින් විවිධ විදිහට. චෝදනා කරමින් කටයුතු කනු රල්. හිස්වචන නිසා මි්‍යා දෘෂ්ටි ඇතිවිය. රල්ුුවචනයි හිස්ව වචනයි පාවිච්චි කන්නකොට තමයි මි්‍යා දුෘෂ්ටිය ඇත්ව මිති්‍යා ෘෂ්ටියය නිසා අධර්මයහි ඇලනුව. අධර්මයේ ඇළෙන්ඩ ගන්නවා. ධර්මයන්ුවේ අධර් නිවැරදි දේනුවේ වැරදි දේවල්වල ඇලෙන්ඩ ගන්න. අධර්මය ඇලෙනකොට විසම ලෝභය හා මිත්‍යා අධර්ම ඇතිවිය. විසම ලෝභය. ලෝබයි කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට ලෝබය ආසාාවත් ෘෂ්ණාව, තමන්ගේ කියන හැඟීම තියෙනවා විසම ලෝබය කියන්නේ ඊට වඩා දෙයක් විසම ලෝබය කියලා කියන්නේ කිසිම විදිහැකින් අනිතාටු දවක් උපකාරයක් නොකර තමන් විතරක්ම ඒ පාවිච්චි කරන්නට විසම විදිහට එක ආගමික මෙය වසයෙන්ද මවුපියන්ද දූ දරුවන්ද ඒ විදිහට වත් කල්පනා කරන්නේ නැතිව කටයුතු කිරීම ස්වභාවයක් තමයි විසම ලෝබය කිය කිය විසම රාගය සහ විසම ලෝභය ලෝකයේ විනාස වෙන කාල වකවානුවනකොට මේ විසම ලෝභහය සහ විසම රාගය කියන දෙක ක්‍රියාත්මක නොඒ විසමයි සාමාන්‍ය රාගය කියනදය පුද් කලේන්ටතියනො එක විවිධ විච්චූරණ විදිහයට පාවිච්චි කරනකට තමයි විසම රාගගේ කල කියන්නේ ඒ වගේ විසම ලෝබය කියල කියන්නන්නේ දෙ මවපියන්ද වැඩි හිටියන්ද මේ එකක්වත් සලකන්නේ නැතිව කටයුතු කරන තත්වයකට පත් න විසම ලෝබය කියනදේ කෙලි අතර ඇතිව වුණාට පස්සේ එනිසා තමයි මව්පියන්ට ගරු නොකරන පැවිද්දන්ට නොසලකන කොල දෙටුවන් නොපුදන අදහැමි සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ පර්තමානය වෙනකොට දෙ මව්පියන්ට නොසලකන එවගේම පැවිද්දන්ට නොසලකන ආගමික ශාස්තෘරුන්ට ගරු නොකරන කොළ ජේෂටයන්ට ගෞරව නොකරන තත්වයට පත් වෙලා තියෙනවා එම නංක කවති සහිනාද සූතරයට අනුව අපට විදිහට සාකච්චා කරාන පුලුවන් එකකට එකක් සම්බන්ධ වෙමින් මේවා දීර්ගව සාකච්ඡා කරාන්නට පුළුවන්කම තියනවා අපි මේ විදිහට මේ ප්‍රමාණය අවබෝධ කරගත්තම ඇති අපිට විභාගයේදී ප්‍රශ්නාහනකොට අහන්නේ චකවති සීහනාද සූතයේදී උගන්වෙන විතිහට සමාජයේ දුරාචාර බෞව් ඇතිවෙමින් වැඩිවෙමින් දිහට ්‍රියත්මක වීම සඳ හේතු වන්න න කරු පිබඳ හේතු පලවාදී දුරජාන්හසේගේ හර දක් අඇතියා කාරය පළිබඳ පැහැදිලි කිරීමක් කරන්න එම ැත්නම් සමාජයේ දිලඳුකම පදනම් කරගෙන දුරාචාර මේ තත්වයට පත්වෙලා සමාජයේ වියවුල් තත්ත්වයක් නිර්මාණය වෙන විදිහ චක්කවත්ති සූහන් දේශනා කළලතින සූත්‍ර දේශනමක්ද එ විදිහ ප්‍රශ්න අහන්න පුළුවන් එ වගේම මහා නිධාන සූත්‍රයේ තන්හා මුල් කොට සමාජය කල කෝලාහල ඇතිවන අුරු පටච්ච සම්පාදයට අනුව පෙන්වාදී ඇත පටච්ච සම්පාදයට අනුව මහා නිධාන සූතරයේ තන්හාව මුල් කරගෙන සමාජයේ කළ කෝලාහල ඇතිවෙන ආකාරේ දේශනා කලා තිනවා. අනුලුවෝම පරිච්ච සම්පාද නයාය මෙහිදී භාවිත කළ භාවිත කර ඇති අයුරු පැහැදිලි වේ. අනුලෝම පටිච්ච සම්පාදයේ මේකට භච කර තිෙනනාකාරය පේට තියෙන. වේදනාව නිසා තන්හාාව ඇතිවේ දන්හාාව නිසා රූපාද අරබුණු සොයයි. සෙවීම නිසා ලැබීම සිදුවේ. ලැබීම නිසා හොඳ නරක විනිශ්චය කරයි. විිනිශ්චය නිසා චන්දරාගේ ඇතිවේ. චන්දරාගේ කියන්නේ තමන් ඇතිකරගත්ත දේත් පිළිබඳව කැමැත්තත් එක්ක ඇතිවෙන කැමැත්තට ඇතිවෙන්න ඇලීම. චන්දරාගේ නිසා මමත්වය ඇතිවේ. කැමැත්ත නිසා ඇලීමක් ඇතිකරගත්වා ඇතිකර ගත්තා ඇතිකරගත්ත ඇලීම කරෙහි මමත්තයක් ඇතිකරගන්නවා චන්දරාගේ නිසා නැවතත් අපි බලමු වේදනාව නිසා තන්හාම ඇතිවෙනවා ආසාව ඇතිෙනවා ආසාව නිසා රූපාදී අරමුණු හොයාගෙන යනවා අපි එහෙන් රූප බලන්ඩ ආස නිසා රූප හොයාගෙන ය කනෙක් සබ්දහන් කැමති නිසා විවිද්ධ සබ්දහනුව එවගේම විවිධ රසවරක විද්ධ ආකාරය ආහාරවර්ග කොච්චර නම් දැන් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවදඒවගේම සරීරෙන් ඉස්පරස එකකට එකක් පර යන විදිහට ස්පරසල බන්නට දිවෙන් රස හොයන්නට කණින් සබ්දහන්නට ඒවගේ සුවඳ වර්ග ගත්තම එක ඒක සුවඳ වර්ග හොයා යන ආකාරය ඉතින් ඒ විදිහට රූප ආදී අරමුණු හොයාගෙන යනවා ඒ හොයාගෙන ගියාම ඒවල් ලැපෙනවා ලබනට පස්සේ හොඳ නඩක මනිස්්චය කරනු අපි ඒවගේ හොඳ නරක මිනිස්්චේය කරනු සුවඳ විලවුන් බෝතලයක් ගන්නගියාම අපි එකකටේ එකක් විිනිස්්චය කරකර ඒ අපි විිනිශ්චය කරලා හොඳ මේක තමයි තෝරගන්න විනිශ්චය නිසා චන්දරාග ඇතිවෙනවා කැමැත්ත නිසා ඇලීමක් ඇතිකරගන්නු ඒ ඇලිීමත් එක චන්දරාගේ නිසා මමත්තයක් ඇතිවෙනු මමත්වේ නිසා මසුරුකම ඇතිවෙනවා මත්ත හින්දා මසුරුකම මත්වේ නිසා මසුරුකම කියල කියන් මසුරුකම කියල කියන එක ස්වභාවේ තමයි අඩුමතරමින් ඒක වෙනත් කෙනෙක්ට බලන්ඩවත්. අහන්ඩවත්. දකින්ඩවත්, දෙෙන්ඩ අකමැතිවීමේ ස්වභාවේ. අපි කෙමු තමන් සතුවතියෙන යම් කිසි දෙයක් වෙනත් කෙනෙටට දකිින්ඩ දෙන්නටවත්. පාවිච්චි කරන්නට දෙන්නටවත්. දෙ කැමති නැතිකම මත්ව නිසා ඇතිරග නව මසරුකම විධ දේවල්වලට ඔබ එඇවිදිහර මසුරුකම් කරනවා අු තරම දකිින් ටවත් කතා බහ කරනවටත් කැමැති ඇතිවෙන අවස්ථාවන් පවා සමහරයගේ අපි දැකල් තියෙනවා. මසුරුකම නිසා ආරක්ෂා කිරීමම් ඇතිවේ ආරක්ෂ කිරීමක් ඇතියෙනු රක්ෂා කිරීම නිසා දඩු මුගුරු දැර දඩු මුගුරු දැරීම සිද්ධ වෙනවා ආරක්ෂා කරන්න දඩු මුගුරු අරකන්නු අවිදරවා කෝලාහල විවාද ඇනුම් බැනුම් කේලම් බොරුකීම මාදිී නො එක් ලාම කකුසල් ධර්මියයතියෙන. ආරක්ෂ කරන්න ගියාම දඩු මුගුරු අරගන්නවා.ඒ වගේම අවිි ආවිධාරගන්න කලකෝලාහල ඇති කරගන්නු විවාද ඇති කරගන්නවා. බැනගන්නවා කේලම්න එකක් නට කේලම් කියනවා. බොරු කියනවා කියන වැරදි වැඩක් කරන්න ගියාම ඒ මසුරුකම නිසා වෙන කෙනෙක් සම්බන්ධතා පත්ව නොට කතාභහන්න වටට කැමති නැතුනු වෙන කෙනෙක්කේ දේවල් පරිහරණය එකන්නට තමන් සතු තියෙන දේවල් ගන්නවට කැමතිනැතිවෙන. එකොට මොකද වෙන්නන්නේ ඇනුම් බැනුම්ඹ අධවිවාාද කලකෝලාහල නඩුහප මේ හැම එකක්ම ඇතිවෙනවා. මේක අකුසල් ධර්ම හැම එකක්ම ඇතිවෙනවා. මහා නිධාන සූත්‍රයේ තමයි මේ විස්ත රසා කච්ඡා කරලා තියෙන්නේ වේදනාව මහනිධාන සූතරයේ අනුලෝම පරිච්ච සම්පාදනයායට අනුව එ දෙදන නිසා තන්හාව තන්හාාව නිසා රූපාද අරමුණු හොයාගෙන යන විදිහ සෙවීමහින්ද හම්බව වවා හම්බවුනට පස්සේ හොඳ නරක් වසීම ිස්්ච කන ොඳ නකවත් වනසෙන් පිරිස්්ච කරාට පස්සේ චන්දරාගෙන ඇති වෙන චන්දරාගේ ඇතිවනාම එකටින් මමත්ව තියෙන් ඇති කරගන්නවා මත්තෙන් නිසා මසරුකමට පත්ව වෙන මසරුකම නිසා ආරක්ෂ කිරීමට යොමයවා අරක්ෂ කිරීමට යොමුනාම දනුපුුකුරු දෙැරීමට අිය දැරීමට කලකෝල් අහල් ඇතිවීමටවිවාද ඇවීමට ඇනුම් බැනුම් ඇතිවීමට කේලාම් බොරු කීම මාදයට යොමුුවෙන තත්වයට පත්වෙනවා. ඒේ මහා නිධන සූත්තරේ පටච්ච සම්පාදයට අනුව සමාජයේ දුක නිර්මාණය වෙනග ආකාරයල් ස්තර කරන්න. සමාජ ගැටලු ඇතිවන අයුරු පටච්ච සම්පාදය අනුව පෙන්වාදී හැක්කිවාක් මෙන්ම එම ගැටලු නිරා කරණේ ද පටච්ච සමපාදය අනුවම පෙන්වාදිය හැකිය එහි හේතුව රැතිවීමෙන් පලේ නැතිවන්න ආකාරය පැහැදිචි කරනු නැබේ එහෙනම් ඉමස්මින් සති දං හෝ ඉමස් උපපාදා ඉදන් උපද්ජති කියන ක්‍රමයට තමයි චක්කවත්ති සිහෙනනාද සූත්‍රයේත් එවගේම මහනිදාන් සූත්‍රයත් පද නම් කරගෙන සමාජයේ ගැටලු නිර්මාණය වෙන විදිහ අපපි සාකච්ඡා කළේක් කතා කළේ ඊට පස්සේ ඉමස්මින් අසති ඉදන්න හෝ ඉමස්මින් නිරෝධ ඉන් නිරුදජ්ජති කියන කරුණු දෙක යටතේ. පටිලෝම පරච්ච සම්පාදයට අනුව ඒ ඇති වෙන ගැටලු නැතිකර ගැනීම සඳහා කටයුතු කරන්න කොහොමද කියනෙ පිබඳතා කරන්නපුුව. තක්වත්ති සහද සූත්‍රයට අනුව දුපත්කම යන සමාජ ගැටලුව ඇත්. නැතිවන ආකාරේ පටිලෝවම පච්ච සම්පාදන අයට අනුව මෙසේ දැක්වේ. දිලින්දට දැන ලැබීමෙන් දිලළඳදුකම නැතිවේ දිලිඳදුකම සොරකම නැතිවේ සොරකම නැතිවිට අවයුද්ධ අවස්සයනොේ විද නැතිවිට පාගාතය සිදනුවේ ප්‍රාණගාතය නැතිට බොරුව කේලම් නැතිවේ. බොරුකීම කේලම්කීම නැතිට අනිසි කාමසේවනය නැතිවේ අනිසි කාමසේවනයේ නැතිවිට රලුුවචන හිස්වචන නැතිවේ. රළුවචන හිස්වචන නැට මත්‍යයා දෘෂ්ටියය නැතිවේ කියලා අනුලෝම් පටිලෝම විදිහයට සාකච්ඡා කරනවා. ිතති්‍යයා දෘෂ්ටියේ නැතිට අවබෝධයහි අධර්මයහි ඇල්ම විසම ලෝභය හා මිත්‍ය අධර්මය නැතිවේ අධර්මයහි ඇල්ම වි සෙම ලබය මත්‍ය අධර්මයේ නැතිවිට මවපියන්ට ගරු කරන පැවිද්දන්ට සලකන කුල දෙටුවන් පුදන දෙැහැමි සමාජයක් ඇතිවේ කියන විදිර චක්කවත්ති සේහනාද සූත්‍රයට අනුව පටිලෝම විදිහයට සමාජයේ තුක නැති කරගඩ පුළුවන් වෙන විදිහ කතා කරන්න පුළුවන්. සමාජ ප්‍රශ්නවල්ට පිලියම් යෙදීමේදී ඉහත දක්කු ආකාරයට ප්‍රශ්න ඇතිවෙන හා නැතිවෙන ආකාරය පරිිච්ච සම්පාදයට අනුව සොයා බැලිය හැකිිය. ඒ අනුව වඩාත් සුදුසුම විසඳම ඒ ඒ ප්‍රශ්න සඳහා ලබාදිය හැකිය ඒඒ ප්‍රශ්න වලට වඩාත්ම ගැලපන පිතුරු ලබා දෙන්න පුළුවන් විදියට අපිට ප්‍රශ්නේ පිළිබඳව විග්‍රහ කරගත්තට පස්සේ ඉහත සඳහන් කළ පරිදි මිනිස් ජීවිතය හා පැඳුණු සන්තානගත හා සමාජිගත දුක් සන්තාාන ගත දුක් කියන්නේ සංසාරකෝ පුද්ගලයාගේ සන්තාානයයක්ත් එක්ක සිතත් එක්ක නිර්මාණි වෙන් අවූ දුක සසර දුක සමාජිකත දුක කියලා කියන්නේ සමාජය පදනම් කරගෙන ඇතිවවු මු ම සමාජයටම ඇතිවන්න අව් දුක න මෙන්ම බෞතික ධර්මයන්ගේ ක්‍රාකාරීත්තුවේද පරච්ච සම්පානයායට අනුවම සිදුවන බව බුදුරජාණන් වහන්සේ පෙන් වදුන්හ සමාජිගත දුක සහස්ස සන්තාානගත දුක කියන දේවල් සහ බෞතික හැමදේකම හේතු පලවාදී භාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞතික ධර්ම යනු ඇස කණ නාසය දිවශරීරය යනාදී අපගේ ඉන්දුරන්ට ගොදුරුවන දේවල්්‍ය පටවි ආපෝතේචෝ වායෝ යන සතර මහාභහුතයන්ගේ සමන්විත දේවල්්‍ය ආපෝතේජෝවායෝ කියන සතර මහා භූතයන්ගෙන් යුක්ත වෙච්චදේවල්වලට කියනවා ෞතික දේවල්කෙල් ගස් වැල් ඇල ොල ගංගා අව වැටෙනවා ජලවාස්ප ආකාසයට ගමන් කරනවා ආකාසේදී ගනී භවනය වෙලා කඳුවල ගර්සනයවීමත් එක් නැවතත් පෘතිවයට ලැබෙනවා නැවතත් ඉර ආලෝකය ලැබෙනවා ලෝක ලබනම ජලවස්ප ආකාසයට ගමන් කරනවා බලාකුළු බවට පත්වෙනවා නැවතත් වර්සාාව ලැබෙනවා විදිහට හෙතු පලවාදී ක්‍රරිද්ධ වෙන විදිහ. ගහක් ඇතිවෙනවා ඒ ගෙඩි හැදෙනවා එක හැටතියෙනවා ඒවා වැටෙනවා ඒවා පැලවෙනවා නැවතත් ඒ ගහි ගෙඩි හැදෙනවා ඒ ගහින් පැලවෙලා තවත් එ වැටිලා ගෙඩි හැදෙනවා එවිදිහට එහමටත්නම් ගල් පරවතයක ටබු වැටනවා අවු වැටීම නිසා ගල රත්ව වෙනවා ගල රත් වුණට පස්සේ ගලපුරනෝ ඒ ගල කැඩිලා යනවා. වර්සාාවධක වෙනකොට වැස්සට පස් සෝදාගෙන යනවා පස් සෝදාගෙන යම පදනම් කරගෙන එතන ඒ භූමිය නිරාවරණය වෙනවා විනාස වෙනවා ඒවගේම තවත් ඔය විදිහට ගොඩක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. අපගේ සරේරය මෙන්ම අප වටා ඇති අහස මහපොලොව ගහ කොල ගේ දොර ආදීසිියල්ලද භෞතික වස්තුූන් විදිහට ගන්න පුළුවන්. අගි වච්චගොත්ත සූත්‍රයේදී කෙටි සාකච්චාවක් තුළින්. දර ගිනි යන භෞතික වස්තුූන් අතර ඇති හේතු පල සම්බන්ධී ුදුරජාන් වහන්සේ පැහැදිලි කරතිබේ අගි වච්චගොත්ත සූතරයේ අපි සූතර තුනක් මේ වෙදි කතා කලා. කවත්ති සේහනාද මහා නිධාන අග්ගි වච්චකොත්ත සූතරයේ දර ගිනිි යන භෞතිික වස්තුූ නතර ඇති හේතු පල සම්බන්ධි දරයි ගින්දරයි අතර තියෙන හතු පල සම්බන්ධි ඔබ ඉදිරිය ගින්නක් දැල්වෙන කල්හි දැල්වේ යයි පෙනේද ගිින්දරක් දැල්වෙනකොට ඔබට පේනවත්ද ගින්දරක්ඇවලෙන නෝ කියලා එසේ දැල්වේ යයි පෙනේ කුමක් හේතු ප්‍රත්ති කොට ගෙන ඒගින්න දැල්වේ ද මොකක්දේ ගින්ද ඇතිවට හේතුවෙලා තියන්නේ පියලි ගොම පරඩලා ආදේ හේතු ප්‍රති කොටගෙන ගින්න දැල්වේ. පියලි ගොම තියෙනවා පරදැල් ති න මැත්න දර යෙනවා මනැත්න ගැස් තියෙනවා කියලා අද කාලේහුවොත් අපට උත්තර දෙන්න පුළුව. එනිසා ඒවා පදනම් කරගෙන තමයි ගින්න දැල්වෙන්. ඔබ ඉදිරිය ගින්න නිවීගිය කල්හි ඒ ගින්න නිවුණේයි පෙනේද. ගින්දර නිවිලා යනු ගෑක පත්තු කරලා ගෑස්ක ෝක කරන එතකොට ගිින්දර නිවිලාගේ ආද කිය පේනවත් එසේ ගන්න නිියුණු කල් ය ගින්න නිවුණු බවපෙනේ කුමන හේතු ප්‍රත්්‍යන් නැතිවූ කල්ලා ගින්න නිවී යන්නේද දර පණරඩා ආදී හේතු ප්‍රත්තිය නැති කල්හය. දරයි පරඩලායි නැතිවෙලා ගාමතමයි ගන්න නිවිිලකි එම නැත්නම් ගැස්සකි සවිච්චිකින් ඔෆ කරාම ගෑස් ගමන් කිරීම නතර වනාම ගෑස් ලිපේ ගින්දර නැතිවෙලාය නෝ. මේ ඇතිකාල මේ ඇත ජන නියමය අනුවදද අ දර ඇති කල ගිනි ඇත දර ඇති කල අස්මින් සති ඉඳංහෝති. දර ඇතිකල ගිනි ඇත මේ නැති කල මේ නැත මේ නියමය අනුවද අනුව දර නැති කල ගිනි නැත දර ඇති කල ගිනි ඇත දර නැති කල ගිනි නැත දර ඇතිල ගි ඇත දර නැති කල ගිනි නැත කොරෝ ෛරසය ඇති කළ කොරෝනාරෝකය ඇත කොරණ වෛරසය නැති කල කොරෝනා රෝගීන් නැත. භෞතික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයට ද පටච්ච සම්පාතිනයයි ධර්මය පොදු වුවක් බව දරගිනි උපමාවෙන් පහැදිලි භෞතික ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයටත් හේතුඵල සම්බන්ධය සම්බන්ධයි සියල්ලි ඉස්වරයාගේ කැමැත්ත බලය අනුව සිදුවේ සියල්ල පූර්ුව කර්මය අනුව සිදුවේ. සියල්ල අහේතුකව ඉබේ සිදුවේ ඉස්සරනිින් මාන ේතු පුබ්්‍යය කත හේතු පෙරකර ලද කර්මයන්ගේශක්තියනුව සිද්ධ වෙනවා කියන එක අධිච්ච සමුපන්න හේතු සියල්ල හේතුකව සිද්ධ වෙනවා කියනී කැන්වීම. යන පිළි ගැනීමම් තුනෙන්ම බැහැරව සියල්ල හේතු පල් න්‍යාය ධර්මයනුව සිදුවේ ජන පිළිගැටි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා මගින් තහවරු කොට ඇත දුජාන්හන්සේගේ දේශනනාවාගේ මගින් සියල්ලක්ම දෙවෙන්නන්නේ හේතු පල ධර්මයට අනුව කියලා පැහැදිලි කල් තින් අපේ සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයටද ේතුව දේව කැමැත්ත හෝ පෙරකර්මය පමණක් නොවේ අපේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට හේතුලා තියෙන්නේ දේව කැමැත්ත විතරක් නෙවේ ජය හෝ පරාජය අහේතුකව සිදු නොවේ හේතු පල ධර්ම අනුවේ බුදු දහමේ ඉගැන්වීම පහස සඳහන් වගුව තුළින් වැඩි දුරටත්තේරුම් ගත හැකිේ යක්‍රහණය හෝ පරාජේ. ඔබගේ පාසලේ රිකට් කණ්ඩායමක් එම නත්නම් බොලිබොල් ක්ඩායමක් සිටිනවා එය ජයග්‍රහණය කරව එක වෙලා ඒය පරාජයට පත්වන එක වෙලාගේ ජයග්‍රහණය කළේ එයාලා හොඳින් ක්‍රඩා කලාට පස්සේ පරාජය වුණානම් එකට හේතුුණේ එයාලා හොඳින් ක්‍රියත්මකුන් ඇති හින්ද එම නැත්නම් ඔබට වඩා කණ්ඩාීම දක්ෂ වුණ එහනම් ඔබේ ඒ අයට වඩා අඩු පහඩුවත්ති වුණ ඒ හේතුවෙන් තබයි ඔබ පරාජයට පත් වනේ වි ගැටලුවක් තියෙනවා තමයි විභාගය අසමත්වීම කැටලුව විභාගය අසමත්වීම පාසලට නොපැමිණීම හේතුවයෙන් පාඩම් අත පසුවීම විභාග අසමත්වයෙන්ට හේතුනා එකක් එක හේතුවක් පාසලට නොපැමිණීම නිසා පාසල් ස්කොලේ අප නැතිහින්දා පාසල්ට අප නැතිහින්දා පාඩන් අත පසුවන විභාගේ අසමත් වනා විසඳුම විභාගය සමත්වීම විභාගේ සමත්වීම දිනපතා පාසල් පැමිණීම නිසා පාඩම් පහසුවීම ඇමදාම පාසල්ලාවම පාඩම් පහසුනා විභාහගේ සමත් වනා ැටලුව ඊළඟ ගැටලුව විභාගේ අසමත්වීම විභාග අසමත්වීමට හේතු වෙච්ච ඊළඟ ගැටලුව පාඩම් අත පසුවීම නිසා විසේ අවබෝධය අඩුවීම විසේ පිළිබඳව අවබෝධයක් නැතිවීම අඩුවීම විසඳුම තමයි විභාග සමත්වීම ගැටලුව විභාග අසමත්වීම ගැටලවා ඒකට ඒ ගැටලුවට හේතුනේ පාඩම් අත පසුවීම නිසා විසේ අවබෝධය වෙච්ච නිසා එහම් විසඳුම ලබාදන්න පුළුවන් අපට විභාග සමත් වෙලා විභාහගේ සමත් එෙන්ට නම් අපි මොකත කරන්න වන පාඩම් හ පහසුවීම නිසා විසය අවබෝධය වැඩිවීම පාඩම් පහස වනා එ නිසා විසය අවබෝධය ඇති කර ගත්තා ගැටලුව විභාග අසමත්වීම විසය අවබෝධය අඩුවීම නිසා විසය දුරුවල වීම විසය අවබෝධය පිළිබඳව දෙනුක් ඇතිවුනාම ඒ පිළිබඳව විසේ අවබෝධය දුරුවල වුණා එනිසා ගැටලුවක් ඇතු වුණා විභාගය සමත්වීම සඳහා විස ක් බගන්න පුුවන් ස අවබෝධ වීමෙන් විසය දුරුවල නොවීම. විසේ අවබෝධ කරගැනීමට යොමු වීම. ගැටලුව තමයි විභාහග අසමත්වීම එකට හේතුව වුණ විසය දුර්වලවීම නිසා සාර්ථකව පිළිතුරු සැපීමට න හැකිවීම. සාර්ථකව පිළිතුරු සැපහීමට නම්. විසය අවෝධය නිසා සාර්ථක කලෙස පිළිතුරුලියන්න පුළුවන් විසේ අවබෝධය ඇතිකරගත යුතු ශාර්ථක පිළිතුරු ලියන්නට. සාර්ථකව පිළිතුරු නොදීම හේතුවයිෙන් අඩු ලකුණු ලැබුණ විභාග අසමත් වනා සාර්ථකව පිළිතුරු ලිව්වා විසේට වැඩි ලකුණු ලබාගන්නඩ පුළුවන් වුණා විභාගේ සමත් වනා. විභාගේ අසමත්ෙන්ට හේතුනා ලකුණු අඩු ලැබීම නිසා විභාග අසමත් වනා. විභහගේ ලකුණු වැඩි කරගත්තට පස්සේ විභාගේ සමත් වනා ඒවගේ විභාගේ අසමත්වීම නිසා පූර්ණ පෞරසකින් යුක්ත සිියෙකු බිහිවෙන්නේ නැහැ. විභාගේ සමත් වනාම. සම්පූර්ණ පවෞරුසිකින් යුක්ත සිස්සයෙක් වට පත්වෙන්න පුුවන්. හේතුවක් මුල්කරගෙන පලයක් ඇති වෙන ආකාරයක්ත් හේතුව නැතිවීම තුළින් පලේ නැතිවෙන ආකාරයක් පරච්ච සම්පාධනයාය ධර්මීින් පෙන්වාදී ඇත බුද්ධ ධර්ම හා පරිච්ච සම්පාදයේ දෙකක් නොව එකක්ම බෞබුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත යෝ දහමම් පසති සෝරිච්ච සම්පාද පස්සඇති යෝ පච්ච සම්පාදන් පස්සති සෝපා දම්ම පස්ස ඇති කියලා දවාදසංක පටච්ච සම්පාද ධර්මය තුළින් සංසාර දුක ඇතිවෙන නැතිවෙන ආකාරයත් සමාජ දුක ඇතිවෙන සහ නැතිවෙන ආකාරයත් පෙන්වා දෙලා දීලා තියෙනවා. අපට එදිනිදා ගැටලු විග්‍රහයේ දී පටච්ච සම්පාදනයාය භාවිත කරන්න පුළුවන් ඒ පිළිබඳව අපි දීරිකව කතා කලා ක්‍රියාකාරකමි දිහට පටච්ච සම්පාද ධර්මය කටි සූත්‍රය කුමක් දෙැයි පැහැදිලි කරන්න අපි කෙටි ක්‍රමේයට අනුව පරිච්ච සම්පාදය දීර්ගව සාකච්ඡා කරලා තියෙනවා එ නිසා ඒ සඳහා පිළිතුර ලබන්න දෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා එම කැටි සූත්‍රයේ පරිච්ච සම්පාදය මූලි කරමුණ සමග සම්බන්ධ වෙන ආකාරය පෙන්වා දෙ මූලික අරමුණත් එක පරිච්ච සම්පාදය මූලි කරමුණ කියන්නේ දුකපිළිබඳවා වබෝධ කරවීම කැටි සූත්‍ර ක්‍රමේය කොහොමද දුකත් එක සම්බන්ධ වෙන්න කිය අපි කතා කරල්ලා තියෙනවා ඇැවරු එක්තරා නගරයක වෙළඳ සලක් හදිසේ ගිනිගත්තේ එම සිදුවීම හේතු පල්ල ධර්මය අනුව විකලහ කොට ලිපියක් සකස් කරන්න පන්ති ප්‍රදර්ශනයට සුදුසු පරිදි අනුලෝම පටිලොම පරිච්ච සම්පාද දශනා දේශනා වෙන වෙනම ලියා ගුරුතු මාට ඉදිරිපච් කරන්න ඉතින් ඒ විදිහට අපි සාකච්චා කළේ සසර දුකස් සසරින් විිදීීමමත් පිළිබඳව හේතු පලවාදී ගැන්වීම බෞද්ධ හතු පලවාදී ගැන්වීම කියන සාමාන්‍ය පෙළ විභාගයට නියමිත එකකොළ හසරයන්නේ දොළොස්වෙනි පාඩබේ කොටස්. කොටස් තුනක් සාකච්ඡා කළා ඒ කොටස් තුළේත්ම අපි ඉතාමත් හොඳින් පිච්ච සමපාදී පිළිබඳ විග්‍රහයක් සාකච්ඡා කරලා තියෙන්ම. එසේ නම් ඊළඟ පාඩමින් ුවීමේ බලාපොත්තුවෙන් මේ කොටසිං සමුගන්වා ඔබට තෙරුවන් සරණයි.